එදා එල්ටීටය සමඟ සටන් කරන්ට අපි මඩකලපුවට එව්ව මේ කණ්ඩායම දැන් අද ලංකාවේ නීති ආසාමය ආරක්ෂණ පොලිසියේ විශේෂ බලකායක් බවට පත්වෙලා තියෙනවා. ලෝකෙත් ඒ වගේම ප්‍රසිද්ධියක් ලබලා තියෙනවා. ඒත් ලෝකේ එදාට වඩා වෙනස්, තවත් වෙනස් වෙනවා. 20-30 කාලේ වෙනකොට මේ රටේ ආරක්ෂාවට විශේෂයෙන්ම මේ බලකායෙන් කරන සේවය කුමක්ද කියලා හඳුනාගෙන ඒ වගේම නවීකරණයක් අපිට කරන්න තිබෙනවා. තාක්ෂණය මීට වඩා වැඩියෙන් උදවන්ට තියෙනවා. අද හැම අංශයක් වාග්ම තාක්ෂණයෙන් කරගෙන ඉන්නේ. අනික සාමාන්‍ය අපරාධයි විශේෂ අපරාධත වෙනස නැති වෙන්නේ. එදා අපරාධකරුවන් කියන්නේ එකට එකතු වුණ කණ්ඩායමක්. 3-4-5 දෙනෙක් ගියක් විඳලා යනවා. නැත්තම් ප්‍රදේශයේ තර්ජනය කරනවා. අද ඒක යුද්ධයක්. ඒකයි අපි දකින්නේ. ඒ වගේම මත්ද්‍රව්‍ය පිළිබඳ ඒක තව යුද්ධයක්. පිටරටෙන් උත්ගෙනිනවා. මේ නීති විරෝධී වැඩසටහන් වලට විරුද්ධව අපි ක්‍රියා කරන මාර්ගය අපි විශේෂයෙන්ම අලුතෙන් හිතලා ලෑස්ති වෙන්න ඕනේ. අද පාතාලයට හොනෙක්ෙන්ට පුළුවන් අද තියෙන තාක්ෂණ ලබා ගන්න. එහෙනම් මේ කණ්ඩායම් පාලනය කරන්නට ප්‍රවමනා නම් වෙනම නීති ගෙනෙන්න සිදු වෙනවා. කොහොමවත් මම බලාපොරොත්තු වෙන්නේ මේ මත්ද්‍රව්‍ය මර්ධනය කරන අලුත් නීති ගේන්න එක සංවිධානයක් යටතේ සිවිල් පොලිස් හා මිලිටරි සියල්ලම එකට එකතු කරගෙන ඇන්ටි නාකොටික්ස් කමාන්ඩ් ඇක්ට් කියලා අලුත් ව්‍යාපාරයක් ගෙනල්ලා ඒකෙමයි බලතල දෙනවා. ඒ කණ්ඩායම ඕනනම් දීර්ඝකාලීනව රඳවාගෙන තියන්න. මෙයාට නිකන් සමාජයේ දුවන්ට පැනලා වැඩ කරන්න අපිට දෙන්න බෑ. සමාජයේ නැති කරන්න මූලික අයිතිවාසිකම් තමයි රටේ ජනතාවට නීතිය සාමයට ජීවත් වෙන්න ඉඩ දෙන්න. ඒකත් අපි නීතියට ගේන්නේ නැත්තම් මෙතන මෙයාගේ බයක් තියෙනවා අපි කොහොමද ක්‍රියාත්මක කරන්න කියලා.